වෙනස් ආශිර්වාද කරාවේ. හොඳයි දෙවියන්වහන්සේ ප්‍රශංසා උන්වහන්සේ වචනේ මේ සන්ධ්‍යාස්ථාන උන්වහන්සේ වචනේ උන්වහන්සේ ආශිර්වාද කරන්න යනවා. මක්නිසා දෙවියන්වහන්සේ ශෝකයේ වචනේ තුලින් උන්වහන්සේ සෙනඟට මඟ පෙන්වනවා. ඒ වගේම වචනේ තුලින් ස්වර්ගික දේවල් දෙවියන්වහන්සේ කතා කරනවා. මක්නිසාද ක්‍රිස්තියානි ආගම නෙමෙයි, ඒක දෙවියන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධකමක්. ආගම සම්ප්‍රදායල එක්ක වතිවතාවුන් එක්ක පවත්න සම්බන්ධකමක්. නමුත් ක්‍රිස්තියානිය පතිවතාවුන් එක්කවත් සම්ප්‍රදායල එක්කවත් දින එක්කවත් සම්බන්ධකමක් පාත්‍ර එක නෙමෙයි. ක්‍රිස්තියානිය දෙවියන්වහන්සේත් එක්ක සම්බන්ධකමක් පැමිණීම. ඒ දෙවියන්වහන්සේගේ වචනේ උන්වහන්සේනකට උන්වහන්සේ බයිබලයේ තුලින් දෙවියන්වහන්සේ මාර්ග උන්වහන්සේ ඉදිරියව කරනවා. අපි දෙවියන්වහන්සේ මාර්ග තේරුම් අරගෙන අපි ඇදහිල්ලෙන් උන්වහන්සේ මාර්ග අනුගමනය කරනකොට උන්වහන්සේ අපට කතා කළ තියෙන උන්වහන්සේ මාර්ග කතා කළ තියෙන අපට ඡාය ගන්න පිණිස අපේ ජීවිතේ පාපයට කමා ලබාගෙන උන්වහන්සේ ජයදගෙන සදාකාල ජීවිත දක්වාම දේ වචනේ තුලින් අපට මඟ පෙන්වන සත්‍යය තමයි දෙවියන්වහන්සේ වචනේ. උන්වහන්සේ කිව්වා මායි සත්‍ය නිසා අපට අවශ්‍යයි දෙවියන්වහන්සේගේ වචනේ ඉගෙන ගන්නට. ඒ වගේ දෙවියන්වහන්සේ වචන සම්බන්ධයෙන් ඒ වගේ උන්වහන්සේ වචනේ තේරුම් අරගෙන බ්‍රෝෂය ඇදහිලි උනා කීකුරු වෙන්න අනිවිට දෙවියන්වහන්සේගේ මාත් කරුණාව ආශිර්වාදේ සුවය ඒතුළු වද්දකින්නට යනවා. මක දෙවියන්වහන්සේගේ වචනය තුළ උන්වහන්සේගේ මාර්ග අපට ඉලිදරව කළ තිබෙනවා. ස්වාමීන් වහන්සේ ආපත් දෙවියන්වහන්සේ හොඳයි. යෝහන් 11 පරිච්ඡේද 17 පදේ අපි පෙරලමු. සුද්ධෝ යෝහන් යෝහන් 11 පරිච්ඡේදේ 17 පදේ බයිබලේ පෙන්නු කරනවා. යෝහන් 11 පරිච්ඡේදේ සුද්ධ යෝහන් 11 පරිච්ඡේද 17 පදේ බයිබලේ පෙන්නු කරනවා. යේසුස් වහන්සේ එන විට ඔහුව තැන්පත් කළ දින හතරක් වුණා කියලා කියනවා. බයිබලේ පෙන්නු කරනවා මාර්තා මරියාගේ සහෝදරයා ලාසරුස් අසනීප වුණ බව යේසුස් වහන්සේ දන්න හැරියා. යේසුස් වහන්සේ ප්‍රමාද වුණා. ප්‍රමාද වුණ විට බයිබලේ පෙන්නු කරන ලාසරුස්ගේ ජීවිත නැති වුණා. වෙලාවේ මාර්තා මරියා මොනවාද කරේ? ලාසරුස්ව වල්වල දාලා ඒ සියල්ල අවසන් කළා. දැන් මාර්තා කල්පනා කරා දැන් ඉතින් සියල්ල අවසානයි, දැන් ඉතින් මිටරක් කරන දෙයක් නැහැ. මක්නිසාද එයා තමගේ සහෝදරයව සෝන් කළා කල්පනා කළා දැන් ඉතින් මෙන් එයාට කිසි දෙයක් කරන්න බෑ. දැන් මගේ සහෝදරයා මැරුණා. යේසුස් වහන්සේ පණිවිඩයක් ඇරියා. යේසුස් වහන්සේ ආවේ නැහැ. දැන් එයාගේ බලාපොරොත්තු කඩ වුණා. එයා බලාපොරොත්තු තැබුවා ජේසුස් වහන්සේ ඇවිල්ලා සුව කරයි කියලා. නමුත් ජේසුස් වහන්සේ එන්න ප්‍රමාද වුණා. ලාසරුස් මිය ගියේ අතරතුර. නමුත් මාර්තා මොනවාද කළේ? දැන් කල්පනා කරා දැන් සියල්ල අවසානයි, දැන් සියල්ල නිමයි, දැන් මීට වඩා දෙයක් කරන්න බෑ. මක්නිසාද මගේ සහෝදරයා දැන් මිය ගියා, වල්ලල දාලා නිකන් හිටියා. ඒ වගේ මගේ ප්‍රේම සහෝදර සහෝදරනි, නම ජේසුස් වහන්සේ දින හතර පස්සේ ස්ථානට ආවා. ජේසුස් වහන්සේ මිනිය බලන්න මේ ආවේ, මල් වැඩම කරන්න මේ ආවේ. ජේසුස් වහන්සේ යම් දෙයක් කරන්න. ඒ වගේ මගේ ප්‍රේම සහෝදර සහෝදර නමු සාතන්ට උවමනා කළ තියෙනවා. අපේ ජීවිතේ තුල තිබෙනා බලාපොරොත්තු කඩ කරන්න සාතන්ට උවමනායි. සාතන්ට උවමනායි ඔබ තුල තිබෙනා බලාපොරොත්තු නැති කරලා දාන්න. ව්‍යාසාව ඔබගේ අභිප්‍රාය තිබෙන අය බලාපොරොත්තු නැති කරන යක්ෂයාට අවශ්‍යයි. සාතන්ට ඕනේ ඔබව දුර්වල කළා, ඔබ අධෛර්යමත් කළා, ඔබ බෙලහීන කළා. යක්ෂයාට ඕනේ ඔබ නිකා සාමාන්‍යයෙන් වැටිච්ච කෙනෙක් වශයෙන් ජීවත් වීම තමයි සාතන්ට ඕනේ. සාතන්ට ඕනේ දැන් වැඩක් නැහැ, දැන් මගේ ජීවිතේ සියල්ල වැඩිලා තිබෙන්නේ, දැන් මට සුවයක් නැහැ, වෛද්‍යවරු කියන ආකාර මගේ රෝග සුවයක් නැහැ. දැන් මේකත් එක මම ජීවත් වෙනවා. දැන් මගේ ණයවලින් මට ගැලවීමක් නැහැ, මට ආදා මාර්ගයක් නැහැ ඉන්න. මම මේ ණයත් එක්ක ජීවත් වෙනවා. ඒ වගේ මගේ ජීවිතේ ප්‍රශ්න විසුමක් නැහැ. සමහර විට මනුෂ්‍යයන් සියල් අතහැලා දාලා කලකිරිලා මනස වට්ටා ජීවත් වෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. සමහරට කල්පනා කරන වෛද්‍ය මත විශ්වාස කරමින් තමා කල්පනා කර දැන් තමාට වෛද්‍ය මත අනුකූලව දැන් කිසිම දෙයක් මට කරන්න විදියක් නැහැ. වෛද්‍යවරුන්ගේ විද්‍යාත්මක සොයාගැනි මත කිසි බලාපොරොත්තුවක් නැහැ. ඒ සමහර දේවල් කල්පනා කළ හිතනවා මේන් යාට මට යන්න බෑ, මේන් යාට මට ගමන් කර බෑ, මගේ සියල් නැති වෙලා තිබෙන දැන් ඉතින් මට තිබෙන්නේ විනාශය පමණයි. ඒ වගේම සමහර කලම මගේ වායස ගිහිල්ලා. ඒ වගේ සමහර සමහර හිතනවා කල්පනා කරනවා තමා දැන් පරාජය, තමාගේ වායස ගිහිලා තිබෙනවා. විවාහ වෙලා අවුරුදු ගානක් ගිය දරුවෙක් නැහැ. දැන් ඉතින්
දැන්ීතේ මට කරන දෙයක් නෑ. දැන් මම පරාජිත භාවයෙන් හිත හිත කල්පනා කළම ජීවත් වෙනවා. සාතන්ට ඕනේ ඔබගේ මනස තුල ඔබ පරාජිත කෙනෙක් බවට පත්කරන්න. සාතන්ට ඕනේ ඔබ අධෛර්යමත් කර දුර්වල කරන්න. සාතන්ට ඕනේ ඔබ ඇදහිල්ලට පාර දීලා ඔබ දුර්වල කර වටලා දාන්න තමයි සාතන්ට ඕනේ. නමුත් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි, නමුත් මිනිස්යාගේ ක්‍රම අනුකූලව මේ ලෝකේ මිනිස් ක්‍රම අනුකූලව සමහර දේවල් මනුෂ්‍ය ක්‍රමයෙන් කරන්න බෑ. උදලෝඩ කරන්න බෑ, විද්‍යාවට කරන්න බෑ, දේශපාලන කරන්න බෑ, සමහර දේවල් කරන්න බෑ මනුෂ්‍ය ශක්තියෙන්. ඒ වෙලාව ඒ තත්ත්වයට පත්වනකොට මිනිස්යාගේ මනස වැටෙනවා. කල්පනා කර දැන් ඉතින් මට කිසි දෙයක් කරන්න බෑ. මට මතකයි මගේ ජීවිතේ ජේසුස් සඳුරගෙන හිටියේ නෑ. මට තිබුණ ආගමේ පසුබිමක්. මගේ අම්මා බෞද්ධ, මගේ තාත්තා කතෝලික, මම එනිස කතෝලික ධර්මය තුළ ගොඩනැගුණේ. බීලා මගේ ජීවිතයේ තරුණ කාලේ බිමට ඇබ්බැලා විනාශ වුණා. හැමදේම කඩක් නැති වෙන්න ඕන, හැමදේම නැති වුණා. විශ්වාස කළා ඒක නැති වුණ, රස්සාවල් නැති වුණා, පෞල් ජීවිතේ නැති වුණා, සෞඛ්‍ය නැති වුණා, චරිතය නැති වුණා, නැති වෙන්න ඕන හැමදේ. යාළු නැති වුණා, නෑදෑ නැති වුණා, දරුවෝ නැති වුණා, භාර නැති වුණා, ඔක්කොම නැති වුණා. මම ඒ පමණක් නෙමෙයි, මගේ ශරීරය සම්පූර්ණ දුර්වල වුණා. ඒකෙන් මම අතපය වෙවුල් වෙනවා. ඒක අරකු නැතු දෙයට අතපය වෙවුල් වෙනවා. ඒ වගේම රස්සාව කර ශක්තියක් නැහැ. සම්පූර්ණ දුර්වල වෙලා ඉන්න තැනක් නැහැ, නිදාගන්න තැනක් නැහැ, නාන්න තැනක් නැහැ, වාඩි තැනක් නැහැ. මේ ඔක්කොම නැති වුණා. ගෙවල් වලින් අයින්, සහෝදර අයින් කළ දැම්මා, භාර්ය අයින් කළ දැම්මා, අම්මා තාත්තා මිය ගියා, යාළුවෝ මගහැරියා, හැමදේ නැති වෙලා ගියා. ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඒ වගේම රස්සාව කර ශක්තියක් නැහැ. දැන් ඔක්කොම වැටිලා මට මං කල්පනා දැන් ඉතින් මෙන් යාට මට ජීවත් වෙන්න විදිය, මෙන් යාට මට ගමනක් නැහැ. මං කල්පනා දැන් ඉතින් මාව ගොඩ ගන්න බෑ කාටවත්. මක්නේ මගේ ශරීරය ඔක්කොම අඩපණ, රස්සාව කරන්න බෑ, කුලි වැඩක් කරන්න බෑ. මක්නේ ශරීරය චර සම්පූර්ණ බීලම නාස්ති වෙලා ගිහිලා. මට මතකයි මම දවස මම ඉන්නවා තවුමේ, කිසි බලාපොරොත්තු නැතුව. මට ඒ කාලේ තිබුණා මොටර් සයිකලයක්. නම් ඊට පස්සේ මම වැටුණාට පස්සේ මම දැක්කා මොටර් සයිකල් එකක් තියෙනවා ටවුමේ නතර කළා. මම දැස බැලුවා. මම කල්පනා කවදාක ජීවිතේටවත් මට ආපුවා මේ වගේ භවිෂ්‍යල ගන්න හම්බෙන්නේ නැහැ. මම වැටලා ඉවරයි. කියන්නේ මම මනසෙන් සම්පූර්ණ වැටුණා. මම කල්පනා කරා ආපුව ජීවිතේට මට බයික් එකක් පදින්න හම්බෙන්නේ නැහැ. ආපුව ලස්සන ෂර්ට් එකක් අඳින්න හම්බෙන්නේ නැහැ. ආපුව සපත් දෙකක් දාන්න හම්බෙන්නේ නැහැ. මම මේ ඔක්කොම මට දැන් ජීවිතේ ඔක්කොම වැටිලා තිබෙන්නේ. මම සම්පූර්ණ මනසෙන් වැටිලා කල්පනා කර ඊට පස්සේ මං කළේ මැරෙන්න බිව්වා. ඊට පස්සේ බීලා තීරණ කරගත්තා දිවෙනසා ගන්නට. කොමාරි අවස්ථා දෙකෙන්ම මාව ගැලවුණා. එක වතාවක් රත්මලානේ, අනිත් වතාව ශාල හනුන අන්දි. මේ ඉස්සා දෙකේම දිවෙනසා ගන්න ගියා. නමුත් 13 වෙනි වාර්තුවේ ජේසුස් ක්‍රිස්තුස් 13 වෙනි වාර්තුවේදී මම ඒ කිසි කෙනෙක්ම බලන්නේ නැහැ. කණ්ඩායමක් කීප දෙනෙක් මාව දාලා රෝලට. ඒ වගේම කිසි බලාපොරොත්තුවක් නැහැ. මම ওই කාඩ්බෝඩ් කෑල්ලක් උඩ ඉන්නවා. අර ට්‍රොලියෙන් කෑම ගේන ඇටෙන්ඩන්ට්ල ඇවිල්ලා කියනවලු සුපින් බෑග් එක හරි අල්ලලා කෑමටය කණ්ඩ කියලා කියනවා. මක්නේ මට පිඟානක් නැහැ, කෝප්පයක් නැහැ, සබන් කෑල්ලක් නැහැ. ඒ මනුෂ්‍යය කියන සුපින් උරයක් කර අල්ලන්න කියලා කෑමට එකක් දෙන්න. ඒක පිඟානක් නැහැ, ඔක්කොම වැටෙන. මම කාඩ්බෝඩ් කෑල්ල උඩ ඉන්නවා. මම දැන් බලාගෙන ඉන්නේ මරණය. මෙයා පැත්තේ කෙනෙක් මැරුණා. ඒ කඳානේ නාගොඩ මිනිස්සෙක්. මෙයා පැත්තේ මිනියංගොඩ ගාමිණිගේ මිනිස්සෙක්. එයාත් මැරුණා. මම දන්නා තුන්වෙනි වතාවට මැරෙන්නේ මමයි කියන එක. නමුත් ඒ එදා සන්ධ්‍යාවේ සිකුරා දවසක ඒ ස්පිතාලට ආවා දෙවියන් වහන්සේ මිනිස්සෙක්. ඒ මිනිස්සයා ආවේ මා බල නෙමෙයි, ආවේ ඒ පල්ලේ ඒ ඒ ඒ සභා පාලකතුමා සේවය කරව සභාවේ ඇදලිවන්තේ රෝග වෙලා ඒ වාට්ටුවේ ධාතුන් වාට්ටුවේ දා හිටියා. මේ පාස්ටාම ඇදලිවන්ත යාච්ඤා කළ යන්ට මැදලිවන්තර මේ පාස්ට යාච්ඤා කළ යන ගම මේ පාස්ට දැක්ක මාව දැකලා පාට්ටෙලා මගේ උරුවිස්සින් අල්ලලා මට කතා කළා ජේසුස් වහන්සේ සම්බන්ධව. මට කතා කළා භය වෙන්න එපා, කවුරු අතහැරියත් ජේසුස් වහන්සේ බතර ජේසුස් වහන්සේ ප්‍රේම කරනවා. ඒ වගේ මට ජේසුස් වහන්සේ ගැන පෑදිලි පින්තූරයක් පෑදිලි සුවාරජ කතා කළේ මේ පාස්ට තමයි කඳ හරියට අඳුරලා දුන්නේ. මට ගැලවීමක් අවශ්‍යයි, ගැලවුම් කරුවෙක් ඕන ඔබට. ඒ ගැලවුම් කර දෙවන්නාසේ පුත්‍රයා තමයි ජේසුස් වහන්සේ. උන්වහන්සේ මැරුණේ ඔබ නිසා. උන්වහන්සේ මළුන්ගේ නැගිට්ටා.
උන්වහන්සේ ජීවමාන උන්වහන්සේ පුළුවන් ඔබ වෙනස් කර උන්වහන්සේ ප්‍රබව සුව කරන්න. ඒ වගේ විනාඩි 20ක් 25ක් මට ජේසුස් සම්බන්ධව කතා කළා මට පත්‍රිකාව දුන්නා දීලා ඇව්ව ප්‍රශ්නයක් මම කැමති ඔබට ආචාර කරන්න ඔබ කැමති ආචාර කරගන්න මං කිව්වා බලාපොරොත්තු වැටිලා මගේ ජීවිතේ මරණයත් එක්ක ඉන්නකොට මම කිව්වා මට ආචාර කරන්න මේ දෙවගැත්තුමා මම ඔළු රත් තියලා ගැලවීම ආචාර කළා ආචාර කියලා මට ආචාරයක් කළා ආචාර කළ බයිබල දිගැල්ලා මට දුන්න පත්‍රිකාවක් එයා ආචාර කළ ගියා එදා රෑම ආස්කමක ඒ තමයි මට නිින්ද ගියා වෙන්දා නිින්දයක් නැහැ මට වෙන්දා මම කෑ ගහනකොට නිින්දයක් නැතුව නර්ස් කෙනෙක් ඇවිල්ලා පෙත්ත දැමුවා පය දෙකක් පමණ නිින්ද යනවා මේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා යාච්ඤා කර මොහොතේ මට එදා රෑ නිදි හොඳටම නිින්ද ගිහිල්ලා පාන්දර පායි පා මාරවගේ ඇහැරනකොට මම නැගිට්ටා තමයි ඇඟේ වෙනසක් දැනුණා මම අර බාත්රූම් පැත්තට ගිහිල්ලා ඇඟේ වතුර දාගත්තා ඒ වගේම උදේ 9:00 මට 10:00 වගේ ඩොක්ටර් ඇවිල්ලා එදා මගේ ටිකට් එක මම ඩිස්චාර්ජ් කළා ඊට පස්සේ මම මේ පත්‍රිකාව කියවල ඒක ඇඩ්‍රස් එක අනුව මම මේ පාස්ට් හොයාගෙන ගියා කියලා මම ජේසුස් ශාන්සෙ පිළිගත්තා මම උන්වහන්සේ තවදුරටත් එව්වා මම මේ පාස්ට් මඩ ජේසුස් ශාන්ස ගැන තවදුරටත් ඉගැන්නුවා බයිබලය ගත්තා උන්වහන්සේට නමස්කාර කරන පිණිස මම උන්වහන්සේ මාර්ග වල ගමන් කරා උන්වහන්සේ තුල උන්වහන්සේ නමස්කාර කළා පිළිගත් අවසානයේ මම තිරගත උන්වහන්සේ අනු යන්න අවසානයේ තිරගත් සේවය කරන්න තද එදා මම ජේසුස් වහන්සේ පිළිගත් විට උන්වහන්සේ මගේ අදවත විරුද්ධ කළ විට මගේ ජීවිත තුළ තබා තිබුණා ඒ බලාපොරොත්තු කඩවීම ඒ අසරණකම ඒ ජීවිතයේ බය මේ විනාශය මේ හැම දෙයක්ම අත්හිටවලා අද උන්වහන්සේ මට සේවයට කැඳවලා මාව ආලප කළා අද බෝ සෙනගට දාස්කන සෙනග සුව කරන්න දේශනා කරන්න පල්ලි අදන්ට ලංකාවේ නාග දේශනා කරන උන්වහන්සේ ආලප කළා හලෙලූයා මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි ප්‍රදන්නා ඔබේ ජීවිතේ වැටෙන්න පුළ නමුත් ඔබ දන්නා ඔබේ ජීවි වැටුණාට ඔබ යක්ෂයා කියව දැන් සුන් කියලා යක්ෂයා කියයි ඔබ දැන් කරන දෙයක් නැහැ කියලා ඔබ දැන් නමුත් දෙවියන් වහන්සේට පුළුවන් යම් දෙයක් කර මේ ජීවිතය තුළ ස්වාමීන් වහන්සේ බැරි දෙයක් නැහැ ඔබ මොන තරහටද වැල්ලා හිටියත් දෙවියන් වහන්සේ ඉඩ දෙනවා නම් ස්වාමීන් වහන්සේගේ ජීවිතේ නැවත ආස්කම කරන්න යනවා නැවත ඔබේ ජීවිතේ උන්නාසයට බාර දෙනවා නම් ඔබේ ජීවිතේ උන්නාසය පිළිගන්නවා නම් උන්නාසයේ ජීවිතේ තුල ආස්කමක් උන්නාස කරන්න යනවා මක්‍රිසාද මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි මනුෂ්‍ය ශක්තියෙන් බෝධය කරන බැරි තත්ත්වයටපත් වෙනවා මනුෂ්‍ය ශක්තියෙන් ඒ අසල අමෘතයටපත් වුණාම සාතන් කියන්නේ දැන් නුඹට බෑ මෙන් එහාට යන්න දැන් නුඹට ජීවිතයක් නැහැ දැන් නුඹට කවදා සුවය ලබන්න බෑ දැන් නුඹට නැවත පරණතන්ට එන්න බෑ දැන් නුඹ විනාශ වෙලා ඉවරයි දැන් එවැනි සාතන් සවන් දීලා රෝණතන පරාජිත මනසක් එක පරාජිත ජීවිත ගත කරන බොහෝසෙනක මේ ලෝකේ ඉන්නවා නමුත් ඔබ දන්නවා දෙවියන් වාසයට යමක් කරන්න පුළුවන් දෙවියන් වාසයේ විද්‍යාව නෙමෙයි දෙවියන් වාසයේ ආගම නෙමෙයි ඔබ මොන තැනක හිටිය දෙවියන් වාසයේ පුළුවන් ආස්කමක නැවත ඔබ නැගිටවන්න පුළුවන් වාසයේ මාර්තා කියන මාර්තා දැනගත්ත මාර්තා මොනවා කළේ මාර්තා ලාස්ට් මරණ පස්සේ අරංගිල වල්වල දැම්මා දැන් මාර්තා කල්පනා කළා දැන් ඉතින් වැඩක් නැහැ කියලා නමුත් මම යේසුස් වහන්සේ අනාගත වාක්‍ය කතා කරනවා යේසුස් වහන්සේ කොළ 23 වෙනි පදයෙන් කියනවා නුඹේ සහෝදර නැවත නැකිදීන අපි අපලස්සන ආදයක් බයිබලයේ යේසුස් වහන්සේ කියනවා යෝහන් 23 වෙනි පදයෙන් කියනවා මේ සහෝදර නැවත නැකිරින්න යන අපි අපලස්සන ආද මේ සහෝදර නැකට යෝ බ්‍රදර් රයිස්ෙන් ඇගේන් හාලෙලූයා හාලෙලූයා බ්‍රදර් රයිස් ඇගේන් අපි අපලස්සන ආද දෙමු නුඹේ සහෝදර නැකිරින්න ඕන නැවත අපි අපලස්සන ආද දෙමු බදන්නාද දෙවියන් වාසයේ තුල තිබෙන අසුභාවික බලය දෙවියන් අසුභාවිකනේ මනුෂ්‍ය ශක්තිය සියල්ල වෙනසෙන්න පුළුවන් නමුත් දෙවියන් වහන්සේට පරිදයක් නැහැ. ඔබ ඉඩ දෙනවා නම් දෙවියන් වහන්සේගේ ජීවිතය ආස්කම කළා. නැවත ඔබ නැකිටවන්න යන උන්වහන්සේ. නැවත ප්‍රීතිය, සතුට, සමාධානේ පිරුණා ජීවිතයක්
නැවත දෙන්න පුළුවන් දෙවියන් වහන්සේට ඔබ කීකරු වෙනවා උන්වහන්සේට මාර්තාට යේසුස් වහන්සේ කියන මාර්තා ඔක්කොම ක්ලෝස් තමගේ සහෝදරයා වල්ලා දාලා මනසත් වාලා දාලා එයා කලබ දැන් ඉතින් මින්ගට වැඩක් නැහැ නමුත් යේසුස් වහන්සේ ඇවිල්ලා අනාගත වාක්‍යය කියනවා යේසුස් වහන්සේ කියන මේ සහෝදරයා නැවත නැකිරිනවා ඔබ නැවත දෙවියන් ඉඩ දෙනවා නම් ස්වාමීන් වහන්සේ නැවත ඔබට ප්‍රීතිය ඒ සමාදානේ ඒ ඡාය ඒ ඡාග්‍රාණේ ලබන මිස් නැවත ඔබ නැගිටවන යනවා උන්වහන්සේ හා යක්ෂයාගේ දන සාතන් ඔබද සතුරාට ඕනේ ඔබ බලාපොරොත්තු බිඳ වැටිච්ච මනුෂ්‍යවට පත්කරන්න නමුත් දෙවියන් වහන්සේ ඕන ඔබ ප්‍රීතිමත් මනුෂ්‍ය බවට පත්කරන්න ඔබද යක්ෂයාට ඕනේ සාත විනාශක ඔබ තුළද බලාපොරොත්තු කඩ කරලා ඔබව පරාජිත මනුෂ්‍ය බවට පත්කරන යක්ෂයාට නමුත් දෙවියන් වහන්සේ ඕන ඔබ ප්‍රීතිමත් සඵලවත් මනුෂ්‍ය බවට පත්කරන දෙවියන්ස් කොමදේ කරන්නේ ආස්කමක් දෙවියන් වහන්සේ මනුෂ්‍යෙක් නෙමෙයි උන්වහන්සේ ක්‍රියා කරන්නේ අස්වභාවික ඵලය හාලෙලූයා බයිබලේ පෙන්නු කරන්නේ උප්පත්ති පොතේ උපති දාටනි පරිචරෝ උප දාටනි පරිච්චේදේ දාතුන්ගනි පදේ දෙවියන් වාස ආප්‍රාමණකෙන ආප්‍රාම් නිම දරුවයකු බීකරන්න යනවා. නමුත් බයිබල පෙන්නු කර සාරා ආනවා මහලෝ සිටිනකොට මගේ පුරුෂයා මාලෝ සිටිනකොට මේ දේවල් වෙනවා මේක සිදුවෙන්න පුළුවන්ද. ඇ සිනා වුණා බයිබල පෙන්නු කරන සාරා සිනා වුණා. දෙවියන් වාස ආප්‍රාමණ කිව්වා ආප්‍රාම් නුඹ ලබන වසරේදී නුඹේ වෙපාන යව ගර්භණී වෙන්න යනවා. නමුත් සාරා එක අසලා සාරා ඉනා වුණා. දෙවියන් වාසේ දැක්ක සාරා ඉනා වුණ බව දෙවියන් වාසේ ආන ඇයි සාරා ඉනා වුණේ මට අමාරු දෙයක් තියෙනවාද ඉස් එනිතින් ටු ආට් ෆෝර් ද ලෝඩ් ආමෙන්. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරි මේ ලෝකේ මිනිස්සු දෙවියන් වාසේ බලය විහිළුවක් නමුත් දෙවියන් වහන්සේ වචනය පෙන්නු කරන ආප්‍රාහම්ගේ දෙවියන් වහන්සේ ආනවා ඇයි සාරා ඉනා වුණේ. දැන් ඇයි කියන කාන්තාවගේ නියමේ නැවතිලා මගේ ශරීරෙන් මගේ පුරුෂයා දැන් මාළුයි මේක වෙන්න පුළුවන්ද ආනවා හවු කැන් ඩූ ඉට් මේක කොහොමද වෙන්නේ මේ කොහොමද වෙන්නේ මක් නිසාද මං මාළුයි මගේ පුරුෂයා මාළුයි ඔබ දන්නවාද සමාන විට ඔබ අපිට දෙවියන් වහන්සේ මයිම අත්දක්ෙන බැරි ඇයි අපි උන්වහන්සේගේ පොරොන්දු බලන්න නැතුව උන්වහන්සේ බලය කෙරේ විශ්වාස කරන්න නැතුව අපි අපගේ දුර්වලකම් ගැන කතා කරනවා. ඔබ දෙවියන් වහන්සේ මයිමේ දකින්න ඕනාද ඔබ කතා කරන්න එපා ඔබගේ දුර්වලකම් ගැන ඔබ කතා කරන්න දෙවියන් වහන්සේගේ ඵලය ගැන අපි අපොලස්සන්න ආදයක් දෙවි දන්නවාද ඔබ ඉන්නත නැකිටින්න ඕනාද ඔබ ඉන්නත නැකිටින්න ඕනානම් ඔබ ඉන්න ඕන ප්‍රපාතයකින් ඔබ දන්න මනුෂ්‍යයන්ට බෑ ගොඩගන්ට නමුත් දෙවියන් වහන්සේ ඔබ ගොඩගන්න යනවා. දෙවියන් වහන්සේ පුළ ඔබ ගොඩගන්න ඔබ ඉන්න ඕන ප්‍රපාතයකින් දෙවියන් වහන්සේ පුළුවන් ගොඩගන්ට ඔබ කොහොමද උන්වහන්සේ ආස්කම දකින්නේ උන්වහන්සේ විශ්වාස කිරීම. නමුත් සමහර අපි බයිබලේ පෙන්නු කරන සාරා සිනා වුණා කියලා කියනවා. එතන ඇයි කියන මම දැන් මහලුව ඉන්නකොට මගේ පුරුෂයා මාළු ඉන්නකොට මේ දේ කොහොම වෙන්නද. හාලෙලූයා බද යක්ෂයාට ඕනේ ඔබ දෙවියන් වහන්සේව සීමා කරනවාට යක්ෂයා කැමති. දෙවියන් වහන්සේ කියලා කියන කවුද? ආප්‍රාම් දැක්ක දෙවියන් වහන්සේ මේම නැති දේ ඇති දේ වෙන්න සලස්සන්න පුළුවන් මල්ලුන්ව නැගිටින්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඉදිරියේදී ආප්‍රාම් අපසයල්ලෝ පියානෝ දන්නවා දෙවියන් වහන්සේ පුළුවන් මනුෂ්‍ය දේ නැත පණ දෙන්න දෙවියන් වහන්සේ පුළුවන් නැති දෙයක් ඇති දේ වෙන සලස් මක් නිසාද දෙවියන් වහන්සේව ජේසුස් වහන්සේව මේ මනස ඉරකාරය කරගන්න එපා ඔබ සීමා කරන්න එපා ජේසුස් වහන්සේව. ජේසුස් වහන්සේට අරක බෑ මේක බෑ කියලා කියා කිසි දෙයක් නැහැ. බයිබලේ ආන උන්වහන්සේ අමාරුදයක් තියනවාද කියලා ආනවා. ස්වාමීන් වහන්සේ කිසි අමාරුදයක් නැහැ. මක්නිසාද දෙවියන් වහන්සේ අසුභාවික ඵල සුපර් නැචුරල් පව ආමෙන් හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබ උදෙසා සලසුම් කළ තියෙන දේවල්
ඇහැට පෙනෙන්නේ නැහැ කියලා කියනවා. කනට ඇසෙන්නේ නැහැ කියලා කියනවා. සිතට දැනෙන්නේ නැහැ කියලා කියනවා. මක්නිසාද මේ පංච ඉන්ද්‍රියන් වලට දෙවියන් වහන්සේගේ මාර්ග තේරුම් ගන්න බෑ. බදන ඔබ ආස්කම දකින්න කොහමද? ටෝටලි කිකුරු වීම. ඔබගේ මනස මොන ප්‍රකාර වැටෙන දෙන්න එපා. බදන්නාද මනස ක්ලෝස් කරන්න එපා. බහිතන්න එපා. දැන් කම්මුතුයි කියලා දෙවියන් වහන්සේ පුළං ආස්කම කරන ඔබේ ජීවිතය තුල. ආමෙන්. බහිතන්න එපා. දැන් මා කිලෙන්න යන්නේ කියලා. බදන්න දෙවියන් අව සමහර යක්ෂයා කියනවා නුඹ දැන් කම්මුතුයි. ඔබට බේරෙන්න මාවතක් නෑ නුඹට. ඔබට ගැලවෙන්න මාවතක් නෑ නුඹට. දැන් නුඹ කම්මුතුයි. නමුත් දෙවියන් වහන්සේ පුළුවන් ආස්කම කළබෝ ගලවන්න අපි අපලස්ථානාද. උනාසමට අමාරු දෙයක් තියෙනවා. දන්න දෙවියන් වහන්සේ ආගම නෙමෙයි. දෙවියන් වහන්සේ සාන්තුරෙක් නෙමෙයි. ඒ ඔක්කො මිනිස්සු. ඔබට දෙවියන් වහන්සේ මේ සියල්ල මැව්වා උතනන් වහන්සේ. හැමලේ කියනවා පටන් ගැන්මේ දෙවියන් වහන්සේ ආස්සත් පොළවත් මැව්වා කියලා කියනවා. ආමෙන්. හැමලේ කියනවා ඉන් ද බිගිනින් ගෝඩ් ක්‍රියේටඩ් හෙවන් ඇන් ඒර්ත්. දෙවියන් වහන්සේ පටන් ගන්න මේ ආස්සත් පොළවත් මැව්වා. දෙවියන් වහන්සේට ආරම්භයක් නැහැ, අවසානයක් නැහැ. උන්වහන්සේ මුඛයෙන් වචනය ප්‍රකාශ කරා නම් ඒක අවලංගු කරන්නේ කවුද කියලා අහනවා. දෙවියන් වහන්සේ නම් දෙවියන් වහන්සේට බැරිද ඔබේ ජීවිතේ වැටකටුවල් සුවේදෙන්ට, ඔබේ ගර්භාෂයේ සුවේදෙන්ට, ඔබේ නායවලට නිදහස දෙන්ට, ඔබේ ප්‍රශ්නේ උත්තර දෙන්න බැරි දෙවියන් වහන්සේ මක්නිසා දෙවියන් වහන්සේ අහනවා මට මොනවද අමාරු? අද උන්නා සමාවරු මේකයි. මනුෂ්‍යයා උන්වහන්සේ කෙරෙහි සැක කරන සාරා අකාක ගාල ඉනා වුණා. එද සාරා කල්පනා කරා එහෙම වෙන්නේ කොහොමද? මම දැන් මාළුයි, මගේ හස්බන්ඩ් වා මාළුයි. දැන් කොහොමද ඒක වෙන්නේ? දෙවියන් වහන්සේට කේන්ති ගියා. දෙවියන් වහන්සේ ආබ්‍රහාම් ආනෝ ඇයි සාරා ඉනා වුණේ කියලා ආනෝ. අපි අපලස්සන්න ආදයක් දෙමු. ප්‍රේමන්ත සෞද සෞමි ස්වාමීන් වහන්සේ බැරි දෙයක් නැහැ. ඔබ කීකුරු වෙනවා නම් උන්වහන්සේ මාධ්‍ය කරන්න යන මේ ජීවිත තුල. ආමෙන්. හාලෙලූයා. අපලස්සන්න ආදයක් දෙමු. මගේ ප්‍රේමන්ත සෞද සෞදුනි ප්‍රේමනේ කියනවා රෝම සොල්දාදු රෝම ආණ්ඩුව ජේසු ස්වාමසේ වෙනගස්සල දැම්මා. ජේසු ස්වාමසේ මරා දැම්මා. කෝලයෝ කම්පනයට පත්තුනං ඒ මොහොතේ කෝලයෝ ජේසු ස්වාමසේ දාලා ගියා. මුළු එරුසලම හිටියෝ ගෝලයෝ ඇංගෝන්න පටන් ගත්තා. එකින් එක පහෙන් බිරන්තට්ටු වුණා. මක්නිසාද? ජේසු ස්වාමසේ මරා දැම්මා රෝම ආණ්ඩුව. රෝම සොල්දාදු ජේසු ස්වාමසේගේ ඇල ඉල් කල්ල දැම්මා. උනාසේගේ අත්වලට ඇන ගැස්සුවා. උනාසේ මද්දාමේ මරා දැම්මා. ඉන්නතු කුරුස්සෙන් බාලා පස්සල යේසු ස්වාමසේව තැන්පත් කළා. කලක් හේතු කළා. දැන් රෝම ආණ්ඩුව කල්පනා කළා දැන් ආස්කම් ඉවරයි, දැන් සුභාරංචි ඉවරයි, දැන් පුදුම ලකුණු ආස්කම් කරපු කෙනා ඉවරයි. ඒ දැන් සියල්ල අවසානයි. බදන්නා හෙරෝද්ගේ මාලිගාවේ රෝම ආණ්ඩුවේ ජනපෑන් බිව්වා. මක්නිසාද? යේසු ස්වාමසේව මරා දැම්මා. දැන් කල්පනා සතුරා සාන්තන් කිව්වා දැන් සුභාරංචි ඉවරයි, හාස්කම් ඉවරයි, ශෝකිරි ඉවරයි. මක්නිසාද? ඒ කරපු කෙනා මරා වල්ලලා ගලකින් ඒත්තු කළ දැම්ම. ආමෙන්. හාලෙලූයා. අපි අපලස්සන්න ආදයක් දෙමු. මගේ ප්‍රේමන්ත සාද සාදුනි, නමුත් බයිබලේ කියනවා පැහැත්ත දෙකක් යනකොට දෙවියන් වහන්සේ සුද්ධාමයන් වහන්සේ වෙලා මැරිච්ච යේසු ස්වාමසේ සෝල් කළ වලේ ඒ කල අයින් කළ උන්වහන්සේ මළුන්ගේ නැගිට්ටෙව්වා. අපි අපලස්සන්න ආදයක් දෙමු. හාලෙලූයා. නවත උන්වහන්සේ ගෝලයන්ට පෙනිලා කිව්වා සුභාරංචි ප්‍රකාශ කරන්න පියාන් වහන්සේගේද පුතන් වහන්සේ සුද්ධාම වහන්සේ නාමයට මිනිස්සුන්ව බෞද්ධිස්ම කරන්න ලෝකේ මුළුල්ලේ ගිහිල්ලා සකල ජනතාවට මේ සුභාරංචි ප්‍රකාශ කරන්න කියලා කිව්වා. උනා මළුගේ නැකට දින 40 පිරිපිරි ඉඳලා ස්වර්ගයට ගිහිල්ලා දෙවන දකුණු පැත්තේ වැඩ සිටියා. සාතන් කල්පනා කළා දැන් ඉවරයි එයා. නමුත් දෙවියන් වහන්සේ නැවත නැකිටලා බයිබලයේ පෙනුක මරණය සදාට පරාජය කළා. මහිමේ සිංහාසනේ පරාක්‍රමේ උන්වහන්සේ වාඩි කළා. දැන් යක්ෂයා කරපු ඉවරයි. ප්‍රධාන දෙවියන් වහන්සේම කරන්ට යන අයෝ අපිලි ඔබ විශ්වාස කරනවාද?
මම හිතුවා මම ඉවරයි කියලා. සමහරට ඔබ රෝග වෙලාව හිතනවා. දැන් මේ රෝගෙන් මට නිදහසක් නැහැ. වෛද්‍යරෝ කියලා තිබෙන්නේ මෙන්න මේකයි සර්ටිෆිකේට් එකේ තියෙන්නේ. මේ රෝගයට බේත් නැහැ. මේක තමයි සර්ටිෆිකේට් එක. දැන් තියෙන්නේ පාලනය කිරීම විතරයි. බදන්නාද බයිබලේ විශ්වාස කරනවාද? මේ ලෝකයේ මිනිස්සු සර්ටිෆිකේට් විශ්වාස කරනවාද? යක්ෂයාක සර්ටිෆිකේට් විශ්වාස කරනවා. නමුත් බදන්නා දෙවියන් වාසේ ආස්කම කරබේ ශරීරය තුල. ස්වාමීන් වාසේ බදන්නාද මිනිස්සෙක් නෙමෙයි. මිනිස්යන් සීමිතයි. නමුත් දෙවියන් වාස අසීමිතයි. ඔබ හැදෑයල ආශා කරනවා නම් වෛද්‍යරුන්ට බැරි දේ උනාස කළා වෛද්‍යුන මවිතපත් මවිතයටපත් කරන්න ලැබුණාස. හාලෙලූයා. වැපලසනාරදෙම්. ඔබ ගමන් කරන හැදෑයල ඔබ මැසේජ් ඔළුවට ගන්න ඔබ දන්නවද ඔබ 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 යාත්‍ර වැඩක් වෙන්නේ ජේසුස් වහන්සේ මිනිස්සෙක් කරගෙන මිනිස්සෙකුට නම් කරන්න පුළුවන් දේවල් තේ බැරි දේවල් තියෙනවා. නම ජේසුස් වහන්සේව ඔබගේ මනස ඇතුලේ ඉරකාරෙක් මිනිස්සෙක් කරගන්න එපා. බදන ජේසුස් වහන්සේ අදාන්ත කොහමද? උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. උන්වහන්සේ මළුන්ගේ නැකිට්ටා. උන්වහන්සේ හාස්කම් කිරීමේ ඵලය ජීවමාන ජේසුස් වහන්සේ තුල තිබෙනවා. උන්වහන්සේ මළුන් අතර නැහැ. දැන් අපට තෙමෙන්නේ ඒ ජීවමාන දෙවියන් වහන්සේගේ ඇදහිල්ලෙන් යාච්ඤා කරන්න. උන්වහන්සේ ජීවමාන නිසා ඔබේ ජීවිතේ මූද උඩ පයින් ගියා ජේසුස් වහන්සේ. හාලෙලූයා. රොටි පයි මවුල් දෙකේ 5000කට කඳ දුන්නා ජේසුස් වහන්සේ. හාලෙලූයා. එන ඔබේ ජීවිතය ආස්කම කරන්න යනවා මක් නිසාද? උන්වහන්සේ ජීවමානයි. හාලෙලූයා. හාලෙලූයා. මම හැම රෝගෙම ජයගත්තා. බදන්නාද මම ආශා කළා මගේ ශරීරය සුව කරන්න කියලා. හැම රෝගය සුව කළද මම උනා ආමෙන්. මා විශ්වාස කරනවා ඩොක්ටර්ස්ලා මිනිස්සු. නමුත් ඇමතිවරු මිනිස්සු. නමුත් ජේසුස් වහන්සේ මිනිසෙක් නෙමෙයි. මිනිසෙක් වගේ තිස්තුමාට හිටියාට උන්වහන්සේ දෙවියන් වහන්සේ පුත්‍රයා. හාලෙලූයා. උන්වහන්සේ මානිවල එම්මාල්කේ නම අනත්‍ය දෙවියන් වහන්සේ අප සමගයි. හාලෙලූයා. බදන් ජේසුස් ජේසුස් වහන්සේ පියාණන් වහන්සේ දෙන්නෙක් නෙමෙයි. බදන දෙවිවරු දෙන්නෙකුට නමස්කාර කරන එක බයිබලේ කියලා නෑ. බදන්නා ජේසුස් වහන්සේ කියනවා මාතෘ තැනත්තා පියාණන් වහන්සේ දුටුවා කියලා කියනවා. මායේ පියාණන් එකම තැනත්තා. උන්වහන්සේ පරණ කිවිසුමේ ස්වාමීව දෙවියන් වහන්සේ අලුත් කිවිසුමේ ස්වාමී ජේසුස් වහන්සේ. එනා මේ දෙවියන් වහන්සේ මොන ඔබේ ජීවිතේ බැරි ඔබ අද ඇදහිල්ල තියෙනවද? ඔබට වැදහිල්ල තියෙනවන උන්වහන්සේ මොනවද බැරි ඔබේ ජීවිතේ? උන්වහන්සේ ආන මට මොනවද බැරි? අද නමුත් අප මනස වටව යක්ෂයට ඕනේ. අර මාර්තා සහෝදර සෝන් කරලා වහල දැම්මා. මනසත් ගාල දැම්මා. දැන් කුකුත් නැහැ. අපේ ජීවිතේ තේමයි. දැන් මේන් එයාට මට යන්න බෑ. ඇඟිති මොනවා මම ජීවත් වෙනවා කොහොම ජීවත් වෙන ඔය ජීවත් වෙනනම් වල ජීවත් වෙන සතුටක් නැහැ ප්‍රීතියක් නැහැ ඇයි මට බලපොරොත්තුවක් නැහැ අද ලෝකේ 148ක් ජීවත් වෙන මේ විදිහට දැන් අය මිනිස්සු ජීවත් වෙන්නේ ජීවිතේ කලකිරිලා මේකට බේත් නැහැ බදන්නාද මේකට බේත් එකම බේත නැවතු උපාදනයේ අපි අපලසන ආදයක් දෙමු මම ජීවත් වෙන මේ විදිහට මම කාලය ජීවත්ුනේ මින් යාට ගමනක් නැහැ. මොකද කිසිම තැනක නැහැ. විසඳුමක් පේන තැනක ආගමිකත්වයේ විසඳුමක් නැහැ. දොස්සල තුන පුරුත්තාපන කරුණ විසඳුමක් නැහැ. නමුත් සුභාරංශය මාතුරේ බලාපොරොත්තු කළ මාව ගැලෙව්වා. අද මට බලාපොරොත්තු ඡය. ජීසස්. හාලෙලූයා. බදන්නාද යෝප් යාගේ ජීවිතේ හැමදාම නැති වුණා. සාතන් පාර දුන්න ජෝබ්ට සාතන් ජෝබ්ගේ ආර්ථිකයට පාර දුන්නා ජෝබ්ගේ සෞඛ්‍යයට පාර දුන්නා ජෝබ්ගේ ළමයට පාර දුන්නා ජෝබ් අවසානයේ ඔහුගේ සෞඛ්‍ය වැටීම වරපතල සෞඛ්‍ය ජීවිත හානි වුණා ඔහුට ඔහුගේ ඇඟ කැණි නාය ගැලවෙනවා ඇඟිලි පුරුක් වැටෙනවා ඔහුට
ඌට රෝගය ලාදුරු ඔගේ රෝගය කුෂ්ඨ රෝගය ඒක හැම රෝගයක් රෝගේ රෝගේ ඇඟිලි පුරු පැටෙනවා යෝබ්ගේ මාර්යා බලන් ඉන්න බෑ තමාගේ පුරුෂයා යෝබ් විඳින දුක යෝබ්ගේ මාර්යා කිව්වා දැන්වත් ඔයා මැරිලා මැරිලා යන්න මක් නිසාද එච්චර යෝබ් දුක් විඳා යෝබ්ගේ ජීවිතේට පාරදී මාව සාතන්ගෙන් එයා වැටුණා හොඳට වැටුණා හාලෙලූයා සෝරි එයාගේ ජීවිතේ හැම දෙයක්ම පාර දුන්නා සාතන් එයාගේ ආර්ථිකේ වැටුණා දරුවන් වැටුණා සෞඛ්‍ය වැටුණා චෝබ්ගේ මහානාය කියනවා තෙමෙන්වා සත්තල්ලා මැරිලා යන්න කියලා කියනවා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි චෝබ්ගේ මහානාය කල්පනා මේ දුක් විඳ වඩා හොඳයි මැරණේ කියලා නමුත් බය බල දෙවියන් ෂෝබ්ට දෙවියන් දැනගන්නම තිබුණා ෂෝබ් මේ කිසි දෙයකදී බයිබලෙ පෙන්නු කරන තමගේ භාර්යාව හඬ ආලා මනස වටවා ගත්තනේ ෂෝබ් සම්පූර්ණ වැටිච්ච කියන්නේ ස්වභාවය තුළ තමගේ භාර්යාවට කියන අක්ෂාණ කාන්තාව කතා කරන්න එපා තෙමියන් වාසය අතින් ආපද දුටුවා නපුරත් අපි දකින්න අත්දකින්න ඕන ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා ෂෝබ් හැම දෙයක්ම වැටෙනකොට ප්‍රධාන මොනා කලේ කිසි දෙවියන් වහන්සේ විරුද්ධව කිසි පාපයක් කළේ නැහැ කියලා කියනවා හැම දෙයක් වැටිලා යනකොට ෂෝ මොනද කලේ ප්‍රශංසා කළා දෙවියන් වහන්සේට දෙවියන් හැම දෙයක් වැටිලා යනකොට දෙවියන් වහන්සේට ෂෝ ප්‍රශංසා කළා බදන්නෝ බයිබලයේ පෙන්නු කරන නැවත වාරය දෙවියන් වහන්සේ සාතන්ට පාර දීලා ෂෝබ්ගේ තිබුණ දේපල වඩා දෙගුණයක් ආශිර්වාද කළා පරම්ප හතර දක්කිනේ සලස්සල අවුරුදු 140ක් ආවුස දීලා නැගෙන දිස්සාවේ ඉන්න ලොකුම පෝෂතාවට යෝපපත් කළා. ආමෙන්. යෝබ් නැවත නැකිට්ටා. යෝබ් නැවත තමගේ මනස වැටුන්නේ දෙවියන් වහන්සේ යක්ෂයා කල්පනා යෝබ් දැන් ඉවරයි. නමුත් ඔහු ප්‍රශංසා කළා. නැවත දෙවියන් වහන්සේ යෝබ් නැකිට්ටෙව්වා. ආමෙන්. මගේ ප්‍රේමවත් සහෝදර ඔබ වැටි ඉන්න තැන මනස ශක්තිමත් කරගෙන ප්‍රශංසා කරන්න ඔබ. නමස්කාර ඔබේ දෙවියන් වහන්සේ ඔබගේ ඔබව කලවන්ට යනවා. බදන්නා මනසේ වැටීම ඔබේ ජීවිතේ වැටීම. මනස රටේට දෙන්න එපා. යක්ෂයාට ඕනේ ඔබ සම්පූර්ණ චැප්ටර් එක ක්ලෝස් කරනවා දකින්ට. මාර්තා ක්ලෝස් කරා චැප්ටර් එක. සහෝදර වහලා දාලා මනස වාගත්තා. යේසුස් ශ්වාස එන බව වහලා ගියෙත් නැහැ ඉස්සරහට. මක් නිසාද? බයිබලේ පෙන්නු කරනවා. මනස වාලා දැම්මා. යේසු ශ්වාස එන විට ආරංචි වුණා ගියේ නෑ ඉස්සරහට. එද මනස වාලා අද ගොඩාක් සමාවට ජීවත් වෙනවා පරාජිත ස්වභාවයක් තුළ. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරි නමු දෙවියන් වහන්සේ පුළ වෙච්චි යමක් කරන්ට. දෙවියන් වහන්සේ හාලෙලූයා ස්වාමීන් වහන්සේ ඔබ වැටෙන දෙන්නේ ඔබ ප්‍රශංසා කරනකොට වැදල් නමස්කාර කරනකොට ඔබ යක්ෂයා ඔබ ඉර කරනවා යෝප ඉර කරා සාතන් සාතන්ට ඌමනා කළේ චෝප ඉර කළ දාන්ට චෝප විනාශ කරන්ට නව යෝප උනා කළේ ප්‍රශංසා කළා දෙවියන් වහන්සේ නැවත යෝප නැකිට්ටු අපි අපලසානාදයක් දෙන්න යක්ෂයාට ඕනේ ඔබව නැති කරන්න නමුත් ඔබ ප්‍රශංසා කරන දෙවියන් වහන්සේ ඵලයේ විශ්වාස ප්‍රශංසා කරනවාද දෙවියන් වහන්සේ ඔබ නැකිටවල මහිමයට පත් කරනවා උන්වහන්සේ ඔබව හෝලි ස්පිරිට් යාචා කරන මනස සම්බන්ධ මොන හේතුවක් නිසාවත් ඔබේ චැප්ටර් එක ක්ලෝස් කරන්න එපා දැන් ජේසුස් ශ්වාසය ජීවමානයි ජේසුස් ශ්වාසේ සෝනේ මරුණානම් ඔබගේ පරිශ්‍රයේ වහුවට ප්‍රශ්නයක් නැහැ. ජේසුස් ශ්වාසයේ ජීවමාන නිසා මරණය පරාජය කර තිබෙන නිසා ඔබගේ පරිශ්‍රයේ වහන්නේ මක් නිසාද? මේ පොළවේ මනුෂ්‍යයන්ට බෑ. නමුත් ජේසුස් ශ්වාසයේ මරණය පරාජය කළ නිසා ජේසුස් ශ්වාසයට ඔබ ප්‍රශංසා කරනවා නම් කීකරු වෙනවා නම් නැවත උන්වහන්සේ ඔබ තුල අලුත් දෙයක් කරන්න යන ඔබේ ජීවිතේ උන්වහන්සේ අලුත් මඟපෙන්වීමක් අලුත් දර්ශනයක් අලුත් මාවතක් අලුත් ශාග්‍රාණයක් දෙවියන් වහන්සේ ඔබ තුල තියන්න යනවා හාලෙලූයා යු රිනිය යෝ මයින්ඩ් මේ මනස චේන්ජ් කරගන්න
දෙවිය මෝසස් කියනවා මම වයසයි කියලා. බද වයස ප්‍රශ්නයක් නෑ. දෙවියන් වාසය කියනවා නුඹ වයස 80යි. යක්ෂයා කියනවා වයසයි කියලා කියලා. මෝසස් කියනවා මම වයසයි කියලා. ජේසුස් දෙවියන් වාසය කියන මෝසස් නෑ. පාරලවට ගිහිල්ලා පාරවට කියන්න මේ සෙනගව නිදහස් කරන්න අපි අපලස්සන ආදයක් දෙමු. මෝසස් අවුල 120 පාවිච්චි කරලා දෙවියන් වාසය. දෙවියන් වහන්සේ අවුරුදු 120 පාවිච්චි කළා මෝසස්. නමුත් යක්ෂයා කියනවා දැන් නුඹ වයසයි. නුඹ ඉංග්‍රීසි දන්නේ නුඹ. නුඹට හැකියාවක් නැහැ. දැන් නුඹ බින්දු වෙලා තියෙන්නේ. දැන් නුඹට ගැලවීමක් නිදාස්සක් නැහැ. මෝසස් කියනවා දැම වයසයි. නමුත් දෙවියන් වහන්සේ කියනවා මෝසස් පාරාලවට ගිහිලා කියන්න මගේ සෙනග යන්න ආරින්න ගියා වැපලස්සන්නාද මෝසස්. බලන්නාද හිතන්න එපා ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන. දෙවියන් වහන්සේ පුළුවන් මේ සෞඛ්‍ය තත්ත්වය වෙනස් කරන්න. අපි අපලස්සන්නාද සාරා. බලන්නාද සාරා කියන මම වයසයි කියලා කියනවා. දෙවියන් වහන්සේ ආනා මට අමෘතයක් තියෙන අපි අපලස්සන්නාද දෙවියන්. සාරා කියන මම වයසයි. බලන්න හාස්කම කරන්ට දෙවියන් වහන්සේට ඔබේ වයස කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ ඇතුලේ හාස්කම කර ඔබ ඇදහිලා දෙනවා. හාලෙලූයා ප්‍රපලසන මම සෙවට ආවිට. හාලෙලූයා මම සෙවට ආවිට. මම පොඩි තැනක් මට හම්බ වුණ පෙර 2000කට මේ කැප කරන මොහොතේ මම දන්න හිතමතේකට ගැලවීම ලැබු කෙනෙකුට. එයා මගේ පරණ ජීවිත ඔක්කොම දන්නවා. එයා මගේ ගෙට අල්ලපු ගෙදර හිටියේ. මම එයාට කිව්වා ඉන්ටේෂ් කාඩ් එකක් දුන්නා. මම මේ වෙන සේවයක් කරන ලේනගේ මුල්ලේ එකම කැප කරන ආවල් දවස් හවස් 4ට ඔයා දෙන්න කියලා. පස්සේ මෙයා කාඩ් එකර මට හොඳටම මට කතා කළා. බඩ පිරෙන්නම ඔයාට පුළුවන් සේවය කරන්න. ඔයා බීලා විනාශ වෙලා මේ පවුල් කඩාකප්පල් වෙලා මේ ජාල නන්නත්තර වෙලා ඔයාට පුළුවන් යේසුස් වහන්සේ කතා කරන්න. ඔයා මේ පිස්සු වැඩ කරන්නේ නැතුව මට කො රස්සාවක් හොයා ගන්න කියලා. මට අමතකුණ කොයි පාරෙන්ද ආවේ කියලා ඒ පාර. නමුත් මම මගේ ප්‍රේම සහෝදර මිනිස්සු සමාජයට කියනවා මිනිස්සු කණ්ඩම් කරන මිනිස්සු වලට බෑ කියලා මිනිස්සු කියනවා. නමුත් මම ඒ වචන ආලා මගේ මනස කඩාගත්තේ නෑ. මම ඇදහිල්ල පෞෂ්‍ය කළා ගත පියවර ඉදිරියට ගමන් කළා. දිවෙන්නාසද බලමින් අපි අපලස්සන්න දන්නවා 1994 මේක සිදු වුණේ. 1994 මේක මට සිදු වුණේ. නමුත් 2005 දී මේ මනුස්සයා පල්ලියට අපි අපලස්සන්න ආදයක් දෙමු. අර කොලා කරන දෙවෙනා මේ මනුස්සයා පල්ලියට ගෙනා. ඒ මනුස්සයා හොඳට වැතිලා. ඒ මනුස්සයා පුදුමයි පාස්තර ඔයාගේ සේවන පුදුමයි කියලා අපි අපලස්සන්න ආද. මිනිස්සු කියනවා බෝ කණ්ඩම් කරන මොන සේවල් නුඹට. නමුත් දෙවියන් වාසය බවුකන් දෙනවනම් දෙවියන් වාසය පාවිච්චි කරන්න යනවා ඔබ. හාමේ සාරා කියන මම වයසයි. දෙවියන් වාසය ආනා මට අමෘතය දී සෙනෙතින් ටු ආට් ෆෝර් ද ලෝඩ්. සාරා කියන මගේ අස්පන් වයසයි. දැන් මං වයසයි. නමුත් දෙවියන් වාසය අමෘතය තියන අපි අපලස්සන්න ආදයක් දෙමු. හාමේ යොබ් කියන ෂෝප්ගේ බාරා කියන ෂෝප් චැප්ටර් එක වාණ්ඩ දැන් මැරිලා යන්න. නමුත් දෙවියන් වහන්සේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කළා යෝබ්ගේ ජීවිතේ. ඒ ජීවිතේමයි. ආමෙන්. බදන්න මේ මැසේජ් දාලා මේව කල්පනා කරගෙන ඉන්න එපා. බදන්න කින්න වගේ ඇවිලෙන්න ඔබ. ඔබ ඕ ඇවිලෙන තැන ඇවිලෙන්න ඔබ. නිවිච්ච තැන නිවෙනවා ඔබ. ඇවිලෙන තැන් වල ගේනවා නම් ඔබ ගින්න වගේ ඇවිලෙන්න ඕන ඔබ. වාණ්ඩ එපා චැප්ටර් එක ඔබේ ජීවිතේ. ඔබ ඉතාලට දෙවියන් වහන්සේට පුළුවන් මාව නැකිටවන්න. හැමේ මිනිස්සු කියන එක ඇත්ත මට බෑ කියන එක. නම දෙවියන් වහන්සේ පුළුවන් යම්මක් කරන්න මාගේ ජීවිතය තුල. හාලෙලූයා. අපි අපලසන්න ආදයක් දෙමු. God going to do something in your life. හාලෙලූයා. අපි අපලසන්න ආදයක් දෙමු. දෙවියන් වහන්සේම කරන බෙ ජීවිතේ. වැදෙයිල තියෙනවා දනගාන. ඔබ දන්නාද දුර්වල තමයි දේව රාජ්‍ය අත්දකින්න කවදාක්වත්. දේව රාජ්‍ය අත්දකින්න බලාත්කාරකම් කරන අය පණෙන් දෙවෙන රාජ්‍ය අල්ලනවා කියලා කියනවා. කොහොමද අල්ලන්නේ? ඔබ වැටලා සිටින තැන වැටෙන්න එපා. මාත්මේ නැකිටලා ප්‍රශංසා කරනකොට දෙවියන් වහන්සේ ආශ්‍රම් කරන්න යනවා. හාලෙලූයා.
කැන් හාලෙලූයා රෝග ගැන හිතලා වැටෙන්න එපා. අද සමහර රෝග ගැන හිත 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 කල්පනා කරනවා. යක්ෂයා කියන පලන්න රෝගේ පලන්න සර්ටිෆිකේට් බදන්නාද? ඔබ ගැටළු දෙස බලන්න එපා. ඕනට වඩා ඔබ ඕනට වඩා ප්‍රශ්න දෙස බලනකොට ඔබ ගිලෙන්න යනවා. නමුත් ඔබ ප්‍රශ්න බලන්න එපා, බලන්න පොරොන්දු දෙස අපි අපලස්සන්නාද දෙමු. හාලෙලූයා හාලෙලූයා අපි අපලස්සන්නාද දෙමු. හාලෙලූයා බලන්න එපා ප්‍රශ්න ගැන. දකින්නාද මේ මැසේජ් එක ගන්න ඔළුවට? අද උඟක් බලන්නේ ප්‍රශ්නය ගැන. ඔබ දන්න ඔබ ගිලෙන්න යනවා. පේත්‍රුස් සුළඟ බැලුවා, ඕ ගිලුණා. ඒකයි ඒ සුළඟ තමයි ප්‍රොබ්ලම් එක. සුළඟ ප්‍රශ්නය. ඕනට වඩා සුළඟ බැලුවා, පේත්‍රුස් යට ගියා. ඔබ ඕනට වඩා හිතන්න එපා ණය ගැන. කලවන්න පුළුවන් කෙනෙක් ඉන්න ඔබ. ඒ කෙනාව ඒ ගැන ඒ කෙනාගේ බාලය ගැන හිතන්න. ඕන හිතන්න එපා රෝග බරපතලකම. මේ ශරීරයේ මැව්වේ දෙවියන් වහන්සේ. ආමෙන්. දාවිද් කියන මගේ ශරීර ධාතුවේ ශරීර ධාතු උන්වහන්සේගෙන් සංග්‍රහෙන්න තිබුණේ කියලා කියනවා. මගේ ශරීරයේ පාර්ට්ස් ගෙවෙනකොට නැවත උන්වහන්සේ අලුත් වැඩියා කරන්න යනවා. මේ මෑතකාව බහුවඩ රෝගෙක් ආවා. වකුගඩු රෝගේ එක කෙනෙක් ආව යාච්ඤා කළා. වකුගඩු දෙකම සුවයි, දෙවෙන සුව කළා. හාලෙලූයා. බදන්නාද සාතන් ඩීල් කරන්නේ බදන්නාද ඔබගේ මූණත් එක්ක නෙමෙයි. සාතන් ඩීල් කරන්නේ කොණ්ඩෙක් නෙමෙයි. සාතන් ඩීල් කරන්නේ ඔබේ මනසත් එක්ක. යක්ෂයාට ඕන මේ මනස චැප්ටර් එක ක්ලෝස් කරන්න. දැන් ඒක පෙන්නුම් කරන්නේ දැන් උඹට බලාපොරොත්තුවක් නැහැ. No hope. ඒක යක්ෂයාට ඕන. ඒ සතර පත් වුණොත්ම ඔබ ජීවිතයේ ඉදිරියක් නැහැ ඔබට. ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන්න ඕන. ස්වාමීන් වහන්සේ ආස්කම් කර දෙවියන් වහන්සේ අපි අපලස්සන්නාද දැන්. දෙවියන් වහන්සේ වචනේ. හාලෙලූයා. කන හාලෙලූයා. 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 හාලෙලූයා 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 ආමෙන්. හෝලි ස්පිරිට් ආමෙන්. බයිබලයේ දෙවියන් වහන්සේ වචන මිශ්‍ර ඉතිහාස විවිධ උසනකව දෙවියන් වහන්සේ ගැලවුවා. පාරාවට පීඩාවක් නායක කෙවලා සෙනඟ එළියට ගත්තා. සෙනඟ එළියට එනකොට රන් දීදී සමග එළියට ආවා. ඔවුන් සන්තෝෂයෙන් එළියට ආවා. නමුත් රතුමූද අභියස රතුමූද කිට්ටු වෙනකොට දෙවියන් වහන්සේ වචනේ පෙන්නු කරනවා. ඔබ දන්නවද ඔවුන් නැවත පස්සැරලා බලනකොට සතුරා ඔහුගේ පිටිපස්ස. ගණන් කතාවේ 14 වෙනි පරිච්ඡේදය නෑ, නික්මියාව 14 වෙනි පරිච්ඡේදය. සෝරි, නික්මියාව 14 වෙනි පරිච්ඡේදය. බයිබල පෙන්නු කර 9 වෙනි පදේ වාගන්ත දෙවියන් වහන්සේගේ හඬ. ඔබ මේ දේශනා කියලා කියන්නේ නිකම් මුකුණ යන ලියන හැටි හාව නරය දූපැටි කියන එක නෙමෙයි. දේශනා කියලා කියන්නේ දෙවියන් වහන්සේ ආලෙපලත් පණිවිඩ මනුෂ්‍යයාගේ ආත්මය ගලවන නිදාස් කරන පුපුදෝන දෙවියන් ආලෙපල පණිවිඩ. දන්නවාද බයිබල රතුමූද ඉදිරිපිට යුදෙව් සෙනඟ ආපසු වෙලා බලනකොට උන් දැක්ක මොකද්ද? සතුරා ඔවුන්ගේ පිටිපස්ස ඉන්නවා. පැලේ කියන සෙනඟ මොරගසුවා කියලා කියන සෙනඟට සෙනඟ සතුරාව දැකලා නැවත මොරගසුවා කියලා කියන සෙනඟට ඵලබුරුත්වක් නැහැ. සාන්දෙන්ත බුදන්නා ඉස්සරා පේන්නේ රතුමූද. හාලෙලූයා. පිටිපස්සේ පේන්නේ යක්ෂයාව, සතුරාව, පාරාව. මෙයා පැත්තේ පේන්නේ කාන්තාර වැලිකඳු. මෙයා පැත්තේ වැලිකඳු කාන්තාර. මෙයා පැත්තේ රතුමූද. මෙයා පැත්තේ යක්ෂයා, පාරාව. මේ පැත්තේ කඳු, මේ පැත්තේ කඳු. හිර වෙලා මෙසනක බලන්නාද සාතන්ට ඕනේ ඔබ හිර කරන්ට. නාය වෝලින් හරි ලෙඩ වෝලින් හරි බලාපොරොත්තු කඩවීම් වෝලින් හරි යක්ෂයාට ඕනේ ඔබ හිර කරන්ට.
මේ සෙනග ඉරවුණා බයිබල පෙන්නු කරන ආලෙලුයා හසංසාාවේවා සමාර්විට අපි අපි රෝග නිසා ඉරවෙන. ඩොක්ට කියන වීහැවටන් නෙවරිතිං ජාප ඔක්කොම කරලා ඉවරයි වී කැනොට්ට නතිං එනිතිං මොකුත්නෑ කරන්න බදන්නා අපි හිරවෙන නමුත් ජීසසෑවන්මෝ හලෙලුයා හලෙලුයා කියන ජීසසස්වන්මෝ නමුත් ඔබ ඔබ ඔබෝ යක්ෂයාටෝනේ ඔබෝ කොටු කරන්න. නමුත් ඔබ දන්නවා දෙමියන් වහන්සේට පුළුවන් අමක් කරන්නට ඔ කොටුවෙලා ඉන්න තැන් මනුෂ්‍යයන්ට බෑ. මේ පැත්තේ ඉදිරිපිට හිරවෙලා රතුමූද කිසිම දෙයක් පේන්නේ. ඒ පෑංකාර මූද පිතියෙන්නේ පිටිබස්සේ පාරාවූ මෙයා පැත්තේ කඳු ඉරවෙලා බදන් සෙනග විසි නම ලක්ෂයක් ඉරවෙලා නෝ හෝප් මරණය තිවෙන්නේ එ සැනඟ මොනගැස්සුවා. ඇයි දන්නවාද ජීවිතය ඉවරයි විනාස්සයි පංයාට කරන දෙයක් නෑ. ඇද සමට අපි ඉරවෙනවා නෝ හෝප් බලාපොරොත්තුවක් නෑ ඉරවෙලා. නමුත් මොරගස්ස දෙවන් වහන්සේ ඔවුන් හඬ ඇස්සුවා දෙවන්වහන්සේ මෝස්සද කතා කළ මෝස සෙනකටක ඉදිරිට සෙනකට කියන්න ඉදිරිට යන්න කියලා. හල් පාරාවගේ රථ ලංකරනවා දැන් පාරාවගේ අද ඇමරිකා වගේ පාරාවගේ රථ පාරාග රථ එදා පළවත් රාජ්‍ය පේරෝගේ ගවමන්ට එක බදාය කින්ඩොම් එක බදන්න රථ ලංකර යුද්ධ රථ ලංකරනවා සතුරා ලංවෙන පාරදෙන්ට දෙවියන් වහන්සේ මෝසස් කියෙන සෙනකට කියන්න ඉදිරිට යන්න කියලා. හාලෙලුයා සෙනග පයෙන් කෑගාන දෙවන් වහන්සේ කියනවා ඉදිරිට යන්න ගෝඒත් අප අපලසන්නාද ගෝඒත් හොලි ස්පිරිට් අප අපලසන්නාද ඇතමු. දෙවියන් වහන්සේ මෝසස් මේ අතේ තිබෙන සැනෑටිය මූදවුණින් දාන්ඩ සේක බෙදන්ත බයිබල මෝසස් බලාපොරොත්තු වෙලාවේදී සැරෑටි ඉස්සුවා දෙවියන් වාස් වෙතර දෙවියන් වාස් සුළඟක් කැවලා විශ්වයකිරි පදේ කියනවා මූද ගොඩබිමක් කල්ලා සෙනකෝ ගැලෙව්වා ප්‍රපලසන්න ආදයක්දෙමු දන්නාද බදන්නාද පොළමේ පොළමේ යක්ෂයාබෝ ඉර කරනවා. නමුත් ස්වර්ගය දෙවියන් වාස් විශ්නුමු දෙනවා ඔබට දෙවියන් වාසුම ගලවන ආමේ සතුරාබෝ ඉර කරනවා දෙවන්න අසුබ ගලවන ඔබ ඉල බලන්ත ඉල බලන්ත මා වෙස්සේවම පීතිෙන් ඉන්නවා මං ඉල බලනවා දෙවියන් වහන්සේ ඉල බලන්න පුරුදුවෙන්න ඔබ බො හිරවෙලා ඉන්න වෙලා වේදී උඩ බලන්න ඉල බලන්ට සතුරා ඉර කරනවා නම දෙවන්න අස්සේ ගලවන ඔබ හාලෙලූයා රැපලසන්නාද ඇති ස්වාමීන් වහන්සේ ගලවන ඔබ හාලෙලූයා 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 මාලේ රෝග වෙළඳලා කාන්තාව ඔක්කොම සේසත ඉවරයි පංකොල නෝ එනි වන් සෙන් සතයක්කත් නෑට එක සත්‍යයක් අත්යාට නෑ ඔක්කොම විවරයි ඇයට කරන්න දෙයක් නෑ ඇයට ඇව අතෑරිය පවුලෙ ඔක්කොම පංකොලොත් වෙලා වඩා අමට පත්වනා කියලා කියනවා. ජේසු ස්වාන්සේ ගැන ඇසුවා ඇ උන්වහසේ පස්සෙන්ගේල්ලා උන්වහසක සලුට අතගැස්වා ඇ මෝතෙම ස්වා හමෙන් වමාරු තැන හැම දාම ජීසස්ව ටච් කරන්නඩුව උනාසව සුව කරන උදන්නවාද ඔබ මේ පණුවේ නාලා මනස්සය සතුරක් ලබන්න එපා පැක්ටිස් කරන්ට. මම මගේ සේවේදී මනති අදැකම් තියෙන මම යමක් හිතුවාද දෙවන් ආස කරන කියල කරනවා ඒ කරපු ඇම දෙකව දෙවන්න ආසමට ජයදිලදීෙන මම ස්තුතික දෙවන්න ආසේ මට හොල්ලතු පනා ගාලඉන්නකොට මට යුතුනා ලොකු පල්ලයක් කදන්ට මම යාක්ෂා කලා ඇදැල්ලෙන් කතා කලා දෙවන් ආස කලා ඒක මට උමනා කල ලස්සර පුටුදාන්ට යාක්ෂා කලා කලා ඒක දෙවන්න ආස ආලෙලූයා අප අපලස්සන්නාද දෙවන්න පට උමනා කලා හොඳ මේ පාංකට ගැනමේ මම ගියා කොරියාව ලස්සර තිරයක් දැක්කා මගල්පන කොරියාව වැෑට කිසියන්න මේවා කරන පුළුවන්
ලංකාවේ අපි නමස්කාර කරේ ජේ සේම් ජීසස් සේම් හෝලි ස්පිරිට් සේම් බ්ලඩ් මම ගැලවුණේ ඒ කොරියාවේ පාලකරුන්ගේ ගලුවේ පිස්ස වැගරුවා ලේවලි මා ගැලවුවේ මගේ ශ්‍රී ලංකාවට මගේ සබාර් තෝනා සපලත්තේ ප්‍රදන්න මගේ මනස දුප්පත් මනස කඩා දැම්මා කඩා දාලා මට හිතුණා ඒ විදියටම තිර ගීතිකා කියන්න මගේ පල්ලේ සෙනගට බයිබල් පාඩ කියවන්න මම තීරණ ගත්තේ වගේ තිරයක් ඇවිල දානවා කියලා ඒ හිත ඇතුලේ තිබුණා යාච්ඤා කළා දෙවියන් වහන්සේකට අනුග්‍රහය දෙනවා ඔබට බෑ දෙන්නස පුළුවන් අපි අපලස්සන්නාද බදන්නාද බයිබලේ පෙන්නු කරන මනස රතන් නැතුව ප්ලෑන් කරන දෙවියන් වහන්සේ ආශ්කම් කරන්න යන ඔබේ ජීවිතේ හාලෙලූයා මකන ජේසුස් වහන්සේගේ බ්ලේ රෝයල් බ්ලඩ් බද ජේසුස් වහන්සේගේ රාජකීය ලේවලින් ගැලවිලා දිනව ඔබ ඒ බදන කුණුවෙන ලේ නෙමෙයි බල්ලන්ගේ කොටලුවන්ගේ ඔටුවන්ගේ බැටළුවන්ගේ ලේ නෙමෙයි ඔබ ගැලවුණේ අමිල ලේ ජේසුස් වහන්සේගේ රෝයල් බ්ලඩ් ඒ මාළය රෝග වැළඳනවා කාන්ත අවුරුදු 12ක් ලේ ගලාවගෙන යනවා එයාට බලාපොරොත්තුවක් නෑ හැම සත පාක වේදන් වෙලා නෝ හෝප් ඇගිල ජේසුස් ස්වාමීගේ සලු අත ගැස්සුවා ඒ මොහොතේම ඇස්සුවා හාලෙලූයා අද රාත්‍රියේ මනස ශක්තිමත් කරගන්න ඔබේ පසුබිම ගැන අමතක කරන්න බයබලේ පාවුල්තුමා කියන පස්සෙන් තියෙන අමතක කර ඉදිරියේ තියෙන දිනුම්පල කරා මම ගමන් කරනවා කියලා කිය ගමන් කරනවා කියලා පාවුල්තුමා ෆිලිප්පි තුන්වෙනි පරේ 13වෙනි පනේ කියනවා මම පස්සෙන් තියෙන්නේ අමතක කරනවා කියලා කියන. ඉදිරියේ උන්වහන්සේ කැඳවි උතුම් කැඳවීමේ දිනුම්පල කරව දුවනවා කියලා කියනවා. ඔබ බලන්න එපා ඔබගේ පිටිපස්ස. Don't look behind. බලන්න එපා පිටිපස්ස. බෞද්ධමා කියනවා මම ආපසු බලන්නේ නැහැ කියලා කියනවා. පිටිපස්සේ තියෙන්නේ ඔබගේ සාපය. පිටිපස්සේ තියෙන්නේ ඔබගේ සිකරට් අරක්කු රූප වන්දනා පිටිපස්සේ තියෙන්නේ ඉදිරියේ තිබෙන දෙවියන් වාසයේ සලස්මයි ඔබ වැටිච්ච තැන ඉඳගෙන පස්ස බලන්න එපා ඔබ ගිලෙන්න යනවා වැටිච්ච තැන ඉඳගෙන බලන්න ඉදිරිය අපි අපල ඉදිරියේ හාස්කම කරන්න උන්වහන්සේ හාලෙලූයා හාලෙලූයා ඔබ බලන්න ජේසුස් වහන්සේ බලන්න බදන්න ඉදිරියේ තිබෙන ඔබේ ප්‍රීතිය ඉදිරියේ තිබෙන ආශිර්වාදේ ඉදිරියේ තිබෙන සුවය ඉදිරියේ තිබෙන සමාදානේ ඉදිරියේ තිබෙන ඔබේ සඵලත්වයයි හාලෙලූයා 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 ඉදිරියේ තිබෙන ඔබේ සුවය ඉදිරියේ තිබෙන සඵලත්වයයි ඉදිරියේ තිබෙන සාමයයි ඉදිරියේ ආශිර්වාදයයි පිටිපස්සේ සාපයයි පිටිපස්සේ සිකරත් පිටිපස්සේ කසිප්පු පිටිපස්ස ආරක්කු පිටිපස්ස හොරොස්කෝප් ආ රූප ඉදිරියේ තිබෙන්නේ දෙවන් වාසයේ හාලෙලූයා සලස්ම හාලෙලූයා ඉදිරියේ බලන්න ස්වාමීන් වහන්සේ ආස්කම කරවේ ජීවිතේ බදන ප්‍රීතිමත් මනස බදන්න හොඳ ඖෂධයක් කියලා කියනවා බදන්නාද වැටෙන්න එපා මොන යක්ෂයා කියන්නේ නුඹ සුන් මාර්තා පෙට්ටිය වාලා දාලා යටකල්ල දාලා ගෙදරට වෙලා බුදිය ගත්තා. තැන්සුන් හාලෙලූයා ජේසුස් වහන්සේ ආව දවස් හතරට පස්සේ ජේසුස් වහන්සේ ඇවිල්ලා මාර්තාගෙන් ඇහුව ප්‍රශ්නයක්. මාර්තාට කිව්වා නුඹේ සහෝද නැකිටිනවා. ආමේ නුඹේ සහෝද නැකිටිනවා. නුඹේ සහෝද නැකිටිනවා. ඔබ දන්නවද? බයිබලේ කියවන්න. ඒ තුල නෑ සාපේ. ඒ තුල ඔබේ අනාගත වාක්‍යයේ පොතයි. අනාගත ලියලා තියෙන බයිබලේ බදන්නාද බයිබලේ තිබෙන මගේ අනාගතය බයිබලේ තිබේ අනාගතයද කියවන්න හොයාගන්න බදන්නාද ඔබේ ජීවිතය ලියලා තියෙන තැන හොයාගන්න ආශා කරලා එතන කියවන්න ඔබ හාලෙලූයා ජේසුස් වහන්සේ කිව්වා නුඹේ සහෝදරයන් නැවත නැකිනවා හාලෙලූයා ජේසුස් වහන්සේ ඇව්වා යාව කොහෙද තිබ්බේ කියලා ඇව්වා මාර්තා අරන් ගිහලා පෙන්නුවා සෝන දන්නවද මාතර සෝන පෙන්වුවා ඒ නාසුරුස්ස සෝන ඇතුලේ දාලා ගලක් හේතු කරලා දින හතරක් එනවා හා මේ දන්නවද ප්‍රශ්නේ ක්ලෝස්
namu devyan vaase navateka vyurtha karanna yana me prashne navata unnase eliyata ganna prachaya denna yana api appalasanna prachaya denna yana hallelujah hallelujah chesu swase solna kada giya eka galakan hetu kolla dala thibuna yone kone krishname හතලි සුන දක්වා බයිබලයේ පෙන්නු කරන ශේසු ස්වාසෝල් ළඟට ගියා ලාසුස් වලල දාලා ගල කේතු කොළ දාලා තිබුණා ශේසු ස්වාසේ මාතාට කිව්වා හිමුදි ස්ටෝන් ගල අයින් කරන්න කියලා කිව්වා මාතා කිව්වා ස්වාමිනි මොනවද කියන්නේ දැන් මගේ සහෝදරයා මැරිලා දින හතරක් වෙනවා දැන් ගඳගායි දන්නාද මගේ ප්‍රේමවත් සහෝදර සහෝදරනි මාර්තා කියන දැන් මේ ගල අයින් කරොත් මේ ප්‍රදේශෙම කන්දස්සාර ගාවි මගේ සහෝදරයන් මැරිලා දින හතරක් වෙනවා ආමෙන් හාලෙලූයා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි අද රෑ ඔබ ආස්කම දකින්න මනසක් ඔබට ඕනාද ආස්කමද ජීවිතයක් ඕනාද ඔබගේ ප්‍රශ්නේ ගැන උන්වහන්සේට ප්‍රශ්නේ බරපතල කැම කිය කීන්නේ නතර කරන්න නතර කළා මොනා ඔබ කරන්න ඕනේ දෙවියන් වහන්සේට සවන් දීමයි ඔබ හිතනක නතර කරන්නේ කල්පනා කරන ඒ දුක් මුසු ස්වභාවයෙන් නතර කළා දාන්න ඔබ දන්න ඒක හරි සෝණක් වගේ ඔබ කල්පනා කරන්නේ ඒක ගඳ ගන්න සෝණ ඔබ දන්න දුක් මුසු පුවතක් ඒක සෝණ ඔබ අතීතයේ එතන හිතන්න එපා ඒක ඉවරයි දැන් ඒක ෆිනිෂ් ඔබගේ අතීතයේ ඊයේ දවස් වෙනකම් ගෙවිලා ගිහිලා තිබෙන්නේ ඒක හිතයිද ඉන්නවා කියලා කියන්නේ ඔබ සෝණ දෙස බල බල ඉන්නේ ජේසුස් වහන්සේ කිව්වා ඒක අරින්න කියලා කිව්වා මාර්තා කියන එකේ ලක්ෂණ ගඳගායි මේ ප්‍රදේශෙම ඔබේ ජීවිතේ පෞගිය දේවල් වල සිදුණු දේවල් මේ ජීවි අමීරි අමීරි දේවල් වෙන්න පුළුවන් ඔබේ ජීවිතේට ගමීරි මාර්තා කියනවා දැන් ඒක සෝන ඇරියොත් ගඳගායි නමු ඔබ දන්නවද ඔබ රෝණි ප්‍රශ්නේ හිත හිත හිටියොත් ඔබ ජීවිතයට එළියට එන්නේ ඔබ ඔබ කිසිදාක මඩ පහින් ගන්න එළියට එන්නේ ඇයි ඔබ හිතනවා ඕනට වඩා ඔබේ කරදර ගැන ඔබේ අතීතය ගැන ඒක ඉවරයි ඒක ඉවර කරන්න ඉතින් ඉවරයි ඒ ගැන හිතන්න එපා ඊයේ දවස වෙච්ච දේවල් ඉවරයි හිතන්න එපා දැන් හිතන්න ඉදිරිය හෙට දවස් හිතා හෙට දවස් අවිල්ලා නැහැ තාම හෙට දවස් එන්න තියෙ ජීවිතේ ඒ දවස් වෙනස් කරන සුද්ධාත්මයන් වාසේ අද බොහෝ කිතුණු යත ගියාව ගැන හිත හිත කල්පනා කරන මේක භයංකාර දෙයක් මගේ යත ගියාව හිත නරකයි දැන් මම හිතන්න ඕන ඉදිරිය කරන්න යන දේවල් මම යත ගිය දේවල් ගැන හිතන්න එපා බයිබල පෙන්නු කරන අපි අපලස්සන්න ආදයක් දෙන්න. ඔබ මොනවද කරන්න ඕනේ? ඔබ කරන්න ඕනේ ඔබ උන්වහන්සේට සවන් දෙන්න ඔබ. ඔබ අමාරු තැන සවන් දෙන්න උන්වහන්සේට. මම තුන් පාරක් කියන ඔබ අමාරු තැන සවන් දෙන්න උන්වහන්සේට. ඔබ අමාරු තැන සවන් දෙන්න උන්වහන්සේට. හාලෙලූයා! 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 අමාරු තැන සවන් දෙන්න උන්වහන්සේට. උන්නාස කතා කර දේශනා වලින් බයිබලයේ තුලින් සීන තුලින් දර්ශන කතා කළ අමාරු තැන කීකරු වෙන උන්නාස සවන් දෙන පුරුදු වෙන්න. ජේසුස් වහන්සේ කුව ගලයින් කරන්න. ඈ සවන් දෙන නැතු ඈ මාප්‍රාණ කියන උන්නාස දෙක. ඈ කියනවා දැන් හුඟක් කල් මැරිලා කියන. උන්නාස වැඩක් නෑ අපේ මාප්‍රාණ. උන්නාසේ ආස පොළව මැව්වා දෙවියන් වහන්සේ. අපිට වෙච්ච අසාධාරණ කර කිය කී ඉන්න එපා. ඒව වැඩක් නෑ. ඒව මොනවද කුණු අවශ්‍යනා වගේ. අද කුණක් ඇ ප්‍රශ්නේ මැදුණා මේකට අදාළ දේවල් කියන කී කී ඉන්නවා මිසක් හිතන්නේ ප්‍රශ්නේ එළියට එන්න. ඊට පස්සේ හතර වටේටම දොස් කියනවා. ඒකේ වෙන්නේ සෝණ ඇතුළේ ජීවත් වෙන එක විතරයි. එළියට එමක් නෑ. මාර්තා ඒ සීමාව හිටියේ මාර්තාන් ඉටියේ සෝණ ඇතුළේ ඒකේ ලක්ෂණ කියපු හිටියා
ඒකේ ගඳ ගානක කිය කිය හිටියා අතීතයේ දේවල් කතා කර හිටියා ජේසුස් ශ්වාස ඕනේ කනේමේ ජේසුස් ශ්වාස ඕනේ උන්වහන්සේ කියන දේ කරන එකයි හල්ලෙලූයා ජේසුස් ශ්වාස ඇව්වා ඊළඟට ඇව්වා මාර්තාගේ ජේසුස් ශ්වාසයට ගලයින් ගල් මැව්වා ජේසුස් ශ්වාසයෙන් ගල් අයින් කරන්න පුළුවන් නමුත් ඔබ දන්නවද දෙවියන් වහන්සේ අපට යමක් බාර දෙනවා නම් ඒක කරනකොටයි උන්වහන්සේ සාස්කම කරන්න යන්නේ හල්ලෙලූයා එකක් අපේ කිකුරුකම ඉන්න ඉන්නන්ට උන්වහන්සේ ක්‍රියා කරන්න යන හල්ලෙලූයා ජේසුස් ශ්වාසය ආන මාර්තා මම නුඹට කීවා නේද ඔබ විශ්වාස කළොත් ඔබ දෙවියන්ාසේ මහිමේ දකින්න යන අපි අපලසල් if you believe if you believe you will be see marvelous things ඔබ විශ්වාස කරනවා නම් ඔබ දකින්න යන පුදුම දේ මාර්තා කිව්වේ ගලායින් කරන ඔබ ඔබ කීකුරු වෙනවා නම් සවන් දෙනවා නම් දෙවියන් වහන්සේට ඔබ සවන් දෙනවා නම් දෙවියන් වහන්සේ කරන ඔබ පුදුම දේ දකින්න යනවා කියලා කිව්වා ආමෙන් පුදුම දේ දකින්න යන you will be going to marvelous things you will be going to see marvelous things hallelujah ඔබ පුදුම දේ දකින්න යනවා කියලා වෙලා මාර්තා මනස් කළේ මාර්තා නිශ්චල වෙලා කලයින් කළා කල ජේසුස් ශ්වාස ඕනේ වෙ කලයින් කරන එක ජේසුස් ශ්වාස ඕනේ උන්වස් කියන්නේ කරන එක ඔබ උන්වස් කියන්නේ කරනවා නම් උන්වස් ඔබ ඉන තැනින් ගලවන්න යනවා උන්වස් සුවය දෙන්න යනවා ඔබ නිදහස් කරන්න යනවා ප්‍රසෝ නිදහස දෙන්න යනවා උන්වස් කීකුර වෙනවා නම් හල්ලෙලූයා බදන්නාද කල තියාගනින්න එපා ගල අයින් කරන්න කල මාංශය ගල පරණ දේ කල මැසිවිලි කල පරජි දේ මේව හිතේ තියෙන්න එපා මේ කල අයින් කරන්න කීකුරු වෙනකොට හාස්කම දකින්න යනවා ඔබ බදන්නාද සමහර ගල් දැක දැක ඉන්නවා මිනිස්සු ගල එතන තිබෙනවා ජී ශ්වාසය අයින් කරන්න නමුත් එයා අයින් කර කැමති නෑ එයා එක බල බල ඉන්නවා මාර්තාට උමනක් කරේ ඒ ගල බල බල ඉන්නවා මාර්තා අපි ජේසු ශ්වාසය කියනවා ඒ ගල අයින් කරන අපි අපලස්සන් නාදයක් දෙමු ප්‍රශ්න දෙස බල බල ඉන්න එපා ඔබ බදන්න ඔබේ ප්‍රශ්න දෙස බල බල ඉන්න එපා ඔබ කීකුරු වෙනකොට දෙවියන් වහන්සේ ප්‍රශ්න විසඳන්න යනවා හල්ලෙලූයා එවිටෝන් ගල අයින් කළා යේසුස් ශ්වාසය යේසුස් ශ්වාසය ආච්චා කළා යේසුස් ශ්වාසය පියාන්නේ මගේ වචන ඇසුරිසා ස්තුති කියලා කිව්වා 43 වෙනි පණි යේසුස් ශ්වාසය මා තනි ලාසරුස් එළියට එන්න මැරිච්ච මිනිහා පණ පිටින් එළියට ආ ආමේ දෙවියන් වහන්සේ වචනේ පෙන්නු කරා මැලිච්ච ලාසරුස් පණ පිටින් එළියට ආ දන්නවද ජේසුස් ශ්වාසේ ආස්කම් කිරීමේ බලය because he is a son of the god ජේසුස් ශ්වාසේ දිව්‍යනාසේ පුත්‍රයා උන්වහන්සේට පුළුවන් ඔබේ ඔබගේ මැරිච්ච දේට නැවත පණ දෙන්න පුළුවන් hallelujah මේ සුවේ මැරිලා නැවත පණ දෙන උන්වහන්සේ මේ චරිතේ මැරිලාද බලාපොරොත්තු මැරිලාද වකීකුරු වෙනකොට දෙවියන් වහන්සේ නැවත ඒවට ජීවනේ දෙන්න යන ඒ මැරිච්ච මනුෂ්‍යයා පණ පිට එළියට ආ මාර්තා දැක්කා කීකු වෙනකොට තමගේ මැරි දවස් 4කට ප්‍රථම වැළලුවා තමගේ සහෝදරයා පණ පිටින් එළියට ආ බදන්නාද ජේසුස් වහන්සේ කීකුරු වෙනකොට වාස්කම දකින්න යන අපි නැකලේ ආචා කරමු ස්තුති හාලෙලු ඔබ සුකුරා බල පාඩම් අධ්‍යයනය කරන්න මාස දෙකක් තියෙන එක ඒ වටිනා පාඩම් බල්ල ගන්න යකුන්ව පරාජය කරන්න යකු ඔබේ මනස කලඹවලා ඔබ දන්නා තුස්සීම් භූත කරන යකු මිනිස්සු මනස වටවලා ඇයි දන්නා මිනිස්සු හිතන්නේ පරණ දේවල් හිත හිතේ ඉන්නවා අද දවසේ තීරණයක් ගන්න මාර්තා වෙන්න එපා ඔබ ඔබ කී කරුවෙන්ද පරණ සෝන් ගැන හිත හිතේ ඉන්න එපා ඒව ඉවරයි ඒව ආලා දාන්න චැප්ටර් ක්ලෝස් වමීරි අතීතය ගැන හිතන්න එපා ඒව ණය ඒව ලෙඩ රෝග ඒව ප්‍රශ්න අමීරි අතීතය ඒව ගැන හිතන්න එපා
ජේස ස්වාස කීකරු වෙන්න ඔබ අඩවිට ඔබේ ජීවිතේ උනාස අලුත් ආරම්භයක් උනාස පටන් ගන්න යන අලුත් ජීවිතයක් අලුත් දර්ශනයක් අලුත් මාවතක උනාසව ගෙන යන ආරාවිට හාලෙලූයා හාලෙලූයා ආල මාතා කතා කරන සෝණ ගැන එයා 14 හතර ප්‍රථම වෙච්ච දේවල් ඒවා ජේසු ස්වාස වැඩක් නෑ පරණ දේවල් උන්නාසයට ඕනේ ඔබ උන්නාසයට කීකරු වෙන ගීතරයි උන්නාස ආස්කම් කරන්න යන බත ඔබගේ හැම රෝගයක්ම මා විශ්වාස කර දෙවියන්වස සුව කරන්න යන ඔබ දන්න දෙවියන්වස මගේ රෝග සුව කළා ඔබ දන්න ශරීරයේ මැව්ව දෙවියන්වස ශරීරයේ සුව කරන්න යන ඔබට දෙයිල්ල ඕන සාරා hina වුණා ඔබ hina වෙන්න එපා සාරා වගේ දන්න දෙවියන් දෙවියන් ආශ්‍රමයට අමාරු දෙයක් තියෙනවද කියලා අහනවා. හල්ලෙලූයා. It's anything to ask for the Lord. දන්න ආශ්‍රය බැරි දෙයක් නෑ. ආමෙන්. හල්ලෙලූයා. මා දැක්කා මනතරන් අලංකා දෙවියන් ආශ්‍රය ජීවත් වීම කියන එක. මා මගේ සේවයේදී බෝධය දැකලා තියෙනවා. මගේ සේවයේදී බෝධයල් උන්වහන්සේ කළා තියෙනවා. මම ආශාවන කුෂට කරන් උන්වහන්සේ කරුණා දුන්නා කුෂට කරන්. ඒ ඔබ ආසාව වෙන දේ දෙවෙන්නාසේ කරන්න උපකාර කරන. ඔබ ගමනක් යන උන්නාසේක ඔබ ඉස්සල ඕන ඔබට උන්නාසන් සම්බන්ධකම ආගමක් නෙමෙයි යේසුස් වහන්සේ. ඔබ දැන් යේසුස් වහන්සේ රොටිලකරි සූති කළක මේ මාගේ ශරීරයයි කියලා කිව්වා. මේ ප්‍රොටි ඛණ්ඩ කියලා කිව්වා. මේ පෙනුක සම්බන්ධතාවය. මේ කුසලන බොණ්ඩ මේ සම්බන්ධකම. ආමෙන්. හල්ලෙලූයා. උන්නාස සම්බන්ධකම තියනවා නම් ඔබ ඉල්ලන ආස කර දේවල් ස්වාමීන් වහන්සේ දෙන්න යන ඔබ ව්‍යාචා කර හාලෙලූයා කසල්සා වේවා ඔබ ඉතන් එපා වෙන කාගෙන මිනිස්සු සීමිතයි මිනිස්සු කියන අපි ඔක්කොම කරලා ඉවරයි කියලා නම දෙවෙන් වහන්සේට බෝධය කරන්න පුළුවන් ජීවිතය උනාස ආස්කම් කර දෙවෙන් වහන්සේ හාලෙලූයා ගායනා කරන්න හාලෙලූයා ප්‍රශංසා වේවා ශුද්ධාත්මේ නමස්කාර වේවා ශලභාකාරයා ගෞරව වේවා මහිමේ වේවා මෙලංකාර මොහොතේ විශ්වමන හස්ර ගායනා කරනවා නමස්කාර කරන උන්වහන්සේට මෙලංකාර මොහොතේ උන්වහන්සේ යහපත් බලවත් දෙවියන් වහන්සේ මට ආත්මය නැසෙ කියනවා මෙතන කීප දෙනෙක් ඉන්නා කියන තමගේ මනස කියන්නේ පාත්‍ර දාගෙන ඉන්නේ ඔබ ඉස්ස රිලීස් වෙන මේ මනසෙන් ජය ගන්නකම ජීවිතය ජය ගන්න බෑ හැමෝම කියනවා අපේ ජීවිතේ කන්ට්‍රෝල් මැදිරිය මනස එතන පරජිත ස්වභාවයක් තියෙනවා නම් මුළු ජීවිතේ පරජිත වෙන්නේ අපේ ජීවිතේ. බයිබලයේ සියලට වඩා ඔබ සිත ආරක්ෂා කරගන්න කියලා කියනවා. මක්නිසාද මේ ජීවන නිකුත් වෙනා කියලා කියනවා. යක්ෂයාට ඕනේ ඔබගේ ජීවිතේ සියල්ල පරජිත පත්තරට පත් කරන්න. මාර්තා බාලදම්ම සහෝදරයව තැන්පත් කළා. සෝණ බාලදම්ම නම චේසු ස්වාසේ එත ඇරියා ඒක විජීවිත යක්ෂයාට ඕනේ විජීවිත මනසෙන් හැම දෙයක් කඩා කප්පුතු මනුෂ්‍යයෙක් වගේ ඒ මනස තියාගෙන ඉන්න නම චේසු ස්වාස ඕන ඔබට නිදාස දෙන්න ගැලවීම ප්‍රීතිය සඵලත්වයේ සුවය දෙන පිසු නැසෙ මැරිලා මලුන්ගේ නැගිටා උනාසේ ඔබ කීකරෙන උනාසේ ප්‍රණාද පාඩම් අරගෙන කන් වලින් යහපත් දාලා පැවිස්සලාගෙන අමතක කරන්න එපා. ඒ පාඩම තුල ජීවත් වෙන්න ඕබ. මා විශ්වාස කර දේ වචනේ. ඔබ විශ්වාස වෛද්‍යවරු මොන මත කීවත ඔබ දාන දෙවියන් වාසය ගන්න එපා වෛද්‍යවරයෙකු සමානත්වයට. උන්වහන්සේ මැවුම් කරු. උන්වහන්සේ පුළුවන් අලුත් දෙයක් කරන්න. හැබැයි ඔබ අවස්සන් එපා කර පරණ සෝ. ඒවා අයින් කළා නෑ ඉවර ඒවා. ඔබ බලන්න පොරොන්දු බලන්න දර්ශනේ බලන්න හෙට දවසේ බන අනාගතේ දෙවියන් වාස ආස්කම් කරන්න හේතුවල හාලේ අපි ගානා කරනවා සාලලෝ